රන්නය පොලිය අඩු කළා. රන් පවුමකට වැඩිම මුදල දෙන එකම තැන සිංග ෆිනෑන්ස් රන්නය සේවය. මේ ඉංගිරිය ඉහළ ඌරගල පදිංචිව සිටි 62 වරදී PM සෝමවති මහත්මිය. අධිරුධිර පීඩනයෙන් සහදිය වැඩියාවෙන් කලක සිට පෙළුණු ඇය හොරණ මූලික රෝහලේ සායනයෙන් ඊට ප්‍රතිකාර ලබාගෙන තිබුණා. ඒ අනුව ඇගේ රෝග විනිශ්චය වාර්තාද රැගෙන ඇගේ සැමියා පසුගිය 31 වෙනිදා රෝහල් සායනයට ගොස් තිබුණේ ඇයට අවශ්‍ය ඖෂධ රැගෙන ඒම සඳහායි. ඒ ක්ලිනික් එකේ තියෙන බෙහෙත් වර්ග ටික දුන්නා, නැති ටික කඩෙන් ෆාමසියකින් ගන්න කියලා ලම්මාක් කරලා දුන්නා. ඒ ගමන මම ඇවිල්ලා මේ ෆාමසියෙන් බෙහෙත් ගත්තා. ඒ අනුව ඉංගිරියේ පෞද්ගලික ඔසුසැලින් ලබාගත් ඖෂධ සතියක් පමණ භාවිත කරන විට සෝමවති මහත්මියට යම් අපහසුතා හටගෙන තිබුණා. එයාගේ කටේ තුවාල දාලා මේ වතුරවත් පොඩ්ඩ බැරුව ගියා. ඊට පස්සේ බඩ දැවිල්ල මුත්‍රා අමාරු, බඩ යෑම, උසීරම ඇතුළු වණ වෙලා දැවිල්ල හැදුණා. එලෙස එක්වරම රෝගී වූ සෝමවති මහත්මිය කඩිනමින් රෝහල්ගත කිරීමට ඥාතීන් පසුගිය 10 වෙනිදා කටයුතු කර තිබූ අතර ඇගේ රෝගී තත්ත්වයට හේතුව අනාවරණ වී තිබුණේ ඒ අතරතුරයි. මේසී කෙනෙක් බලලා තියෙනවා, මේ චෙක් කරලා මේ අඳුන්න බෙහෙත් මොනවද කියලා. ඒ අවස්ථාවේ තමයි මේ වැරදි බෙහෙත හඳුනාගෙන තියෙන්නේ හොස්පිටල් එකේ. ෆාමසියෙන් කුලිකාවට දෙන බෙහෙත තමයි දීලා තියෙන්නේ. අම්මට පාවිච්චි මේ කොන්නේ කියලා අම්ම සතිය තිස්සේ ඒ බෙහෙත තමයි සෝමවති මහත්මියට නියම කර තිබූ ඖෂධය සහ පෞද්ගලික ඔසුසල ඊට අදාළව නිකුත් කර තිබූ ඖෂධයයි මේ. සෝමවති මහත්මියගේ මරණය සම්බන්ධයෙන් ඥාතීන් ඉංගිරිය පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.